ඇයි කොහොමද දැනුම හොයාගන්නේ දැනුම හොයන්න ඕනේ අපි නිරීක්ෂණේ අපි අපි දැන් ඒ කාලේ හොමෝ ඉරෙක්ටස් ගලක් ගත්තා තව ගලක් ගත්තා මේගල් දෙක ඇතිලොත් මොකක් වෙයිද එයාට කුතුහලයක් තියෙනවා එයා කරලා බලුවා බින්දර ඇති වෙනවා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවා එයා ඒ දන්නකෝ හරි කරලා ලී දණ්ඩක් හදා ගන්නවා මේ ලී දණ්ඩ මේ වකන මේ ලී දණ්ඩ ගහලා ගහලා මට රවුමක් හදාගෙන කොළ ටිකක් වැහුවොත් මට ගයක් හදා ගන්න පුළුවන් කියලා එයා එහෙම ගහලා කුතුහලයෙන් එයා එහෙම දෙයක් හදනවා එයා හිතනවා මට එතකොට වස්තෙන් ආරක්ෂා කරන්න එහෙම එහෙම හිතලා තමයි මේ නිසා මේ තත්ත්වයට අද ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඔයා හිතනවාද මිනිසා මේ තත්ත්වයට ආවේක හොඳයි කියලා මිනිසා ආපේක හොඳයි මිනිසාට මේක හොඳට ආන්න පවත්වාගෙන යන්න පුළුවන් පරිසරයට මේ ලෝකයට මේ ලෝක විතර අපිට දැනට ජීවත් වෙන්න පුළුවන් හොයාගෙන තියෙනවා පෘථිවි ඒත් අපිට ඒකට යන්න බෑනේ හැමෝම මෙහෙම ෂටල වලින් මෙහෙම යවන්න බෑනේ ඒ මිනිසා දැනගන්න ඕනේ මේ පෘථිවිය ආරක්ෂා කරන්න සබදම් මාතහලලි භූමියට හානියක් නොකර හිටියොත් මිනිස්සයාට මේ ලෝකේ ඇතිතරම් ජීවත් වෙන්න පුළුවන් මේ ලෝකේ විනාශයක් එහෙම උනොත් වෙන්නේ නැහැ කවුද මිනිසා කියලා කියන්නේ මිනිසා කියන්නේ ලෝකේ සබදහම දීපු හිතන්න පුළුවන් එකම ජීවියා සබදහම දීපු හිතන්න පුළුවන් එකම ජීවියා මම කියන්නේ මිනිසා පෙන්වන්න මට කිව්වොත් ඉතින් මම මිනිසා කියලා පෙන්වන්නේ ඔයාව හරිද ඒක බොහෝ විට හරිද ඒකට ඔයා මිනිසා එතන මම මිනිසා මිනිසා හැබැයි අමතක වෙනව නේද මම ඉස්සල්ලා පෙන්වන්නේ හැබැයි ලෝකේ පළ නෙලා ගන්න ඕන කාටද ඒ කියන්නේ ලෝකේ ලුකුවට පළ නෙලා ගන්න ඕන කාටද තමන්ටම ඇතුළු සියලු දෙනාට ඔය සමන්ට ඇතුළු සියලු දෙනාටමනේ එතකොට ඉස්සල්ලා මතක් වෙන්නේ කාවද තමම ආ රකින්න ඕන කියනකොට මිනිසා ආ නේ ආ පළ නෙලා ගන්න ඕන කියනකොට ඒකත් බලන්න ඒකත් බලන්න ඒකත් බලන්න හැටි නේ හැදලා තියෙන ඉදී ආ ඒක තමයි මට දැන් සකියද්දි මම මිනිසා කියලා මට පේන ඉදී සර් ඔව් හැබැයි පළ නෙලා ගන්න ඕන කියලා මට එන්නේ තමම එහෙම නේ හිතෙන්න ඕනේ ඒක තමයි